සරලවම කිව්වොත් ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක තමයි මං හිතන්නේ ලංකාව අද ඉන්නේ. ඒක අවදානම් සහගත අවස්ථාවක් කිව්වත් නිවැරදි. අපිට පේනවා මේක ලංකාවේ තවත් තදින් වැඩි විය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ தත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම කරොත් විතරයි අපිට මේ වසනයෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග නොගත්තොත් මේක මහා වසනයක් දක්වා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ අවස්ථාවේදී තියෙනවා. ඇත්තටම අපි මේ අද දකින தත්ත්වයට අපි මීට සති 3-4ක අපේ හැසිරීම රටාව තමයි මේ අද දකින தත්ත්වයට බලපාන්නේ. ඒක අපි තේරුම් ගත යුතු වෙනවා. දැන් කිසිම එන්නතක් ගහලා පහුවෙන්දට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මොකද ඒකට ප්‍රතිශතිකරණ පද්ධතිය දියුණු වෙලා ඒක රෝග වළක්වන්න කාලයක් යනවා. දැන් ඇස්ට්‍රාසෙනක එහෙම නැත්නම් කොවිෂීල්ඩ් එන්නත ගහලා එක ඩෝසයක් ගහලා සමහරලාට සාමාන්‍යයෙන් දවස් 21ක් විතර යනවා රෝගෙන් ආරක්ෂා වීමට. ඒත් එක ඩෝසයකින් ඒක මදි වෙන්න පුළුවන්. ඒකයි ඩෝසස් දෙකක් තියෙන්නේ. ඒ නැතුව රෝගය වළක්වීම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නැහැ. එතකොට කවුරු හරි හිතනවා නම් මම ඊයේ නැත ගත්තා දැන් අද ඉඳන් මම බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඉතාමත් මිත්‍යා විශ්වාසයක් සහ මුලාවක්. ඉතින් එතකන් තමන්ට රෝගය වැළඳෙන්න පුළුවන් තමන් ආසාදිතයෙක් වෙලා අනිත් අයටත් රෝගය පතුරවන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.